මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය තුළ මීට 400 ධාවනපත හතරක් තිබෙනවා. එතකොට ගම්පල සහ නාවලපිටිය නගර සභාව දෙකකින් ක්‍රියාත්මක කරන ක්‍රීඩාංගන දෙකම සියලුම ක්‍රීඩාවන් සඳහා නොමිලේ ලබා දෙන්නේ. ඒ වගේම තමයි සුගතදාස ක්‍රීඩා අධිකාරිය මගින් පාලනය වෙන බෝගම්බර ක්‍රීඩාංගනයේ සියලුම ක්‍රීඩාවන් සඳහා දිනකට රුපියල් 20ක මුදලක් කාය වර්ධන සහ සියලු දේවල් වලට දිනකට රුපියල් 20ක් තමයි ලබා ගන්න. හැබැයි මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතේ ක්‍රීඩා සංවර්ධනය සඳහා ක්‍රීඩා සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක වෙන දිගන ක්‍රීඩාංගනයේ පැයකට රුපියල් 30ක වැනි මුදලක් ක්‍රීඩාංගනයේ පුහුණු කටයුතු සඳහා ලබා ගන්නවා. එතකොට මේ අලුතින් පත්වලා තියෙන ක්‍රීඩා අධ්‍යක්ෂකතුමාට මට සියලු පහසුකම් නැතිලා තියෙනවා. ක්‍රීඩාංගනයේ පුහුණු කටයුතු ගන්න කිසිම පහසුකමක් නැහැ දැන්. එදා බදාදා දවසක් මෙයාගේ 600 තියෙන දවස එදා උදේ කියලා ආවේ මම අයියත් එක්ක හොඳටම බෙස්ට් ටයිමින් දුවනවා කියලා උදේ පාන්දර 5ට ගෙදරින් ආවේ. ඉතින් 5ට මෙයා අයියට පොඩ්ඩක් පරක් වුණා මේ ඇද්දි. අයියා ඉස්සර වුණා. ඉතින් ඒ ඇවිල්ලා ගේට්ටුවෙන් යද්දිම සිකියුරිටි එක්කෙනා ඒ ළමයා මෙහෙනවා කොහෙද යන්නේ මේ ටිකට් ගන්නව අරකයි මේකයි කියලා. ඊට පස්සේ මෙයා කොහොමත් සංවේදී කෙනෙක් කවුරු හරි චුට්ටක් බැන්න ගමන් ඇඬෙන කෙනෙක් අඬාගෙන අයියට ගිහිල්ලා කියලා මේ අරේ මට මෙහෙම කිව්වා රුපියල් 30ක් ගේන්න කිව්වා කියලා. ඊට පස්සේ අපේ පුතා ගිහිල්ලා කතා කරද්දි තමයි ඒගොල්ලන් මේ හමුදාවට එහෙම කෝල් කරලා ගොඩ විනාශයක් වෙලා මේ දෙන්නම ගෙදර ආවා ඉතින් අඬාගෙන. ලෝකයේ හතරවෙනි තැනට තර්ජි කරනවත් සිටියේ ක්‍රීඩිකාවක්. හැබැයි මේ වෙනකොට අද අප රටේ මල්ල ක්‍රීඩා ශේෂ්ත්‍රයේ විශේෂයෙන් මධ්‍යම පළාතේ ක්‍රීඩිකාවන්ට වෙලතින ඉරණම් පිළිබඳව මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මම සමන්ත පෙරේරා වල්ල මධ්‍යම විද්‍යාලයෙන් පළවෙනිටම ශ්‍රී ලංකාව නියෝජනය කරපු ක්‍රීඩකයා. මම මේ අවස්ථාව ලබා ගත්තේ ඇත්තටම පසුගිය දින කීපය තුළදී වල්ල ඒ රත්නාගේ මධ්‍යම විද්‍යාලයේ 16 වෙනි වතාවටත් සමස්ත ලංකා මල්ල ක්‍රීඩා උළෙලදී පාසල් මල්ල ක්‍රීඩා උළෙලදී බාලිකා ශූරතාවය දිනාගත්තා. ඒ ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකා වුණේ අපි තරුෂි ක්‍රීඩිකාව. මේ අවස්ථාවේ ඇත්තටම කියන්න තරුෂි ක්‍රීඩිකාව කියන්නේ ආසියාවේ අංක 1 ක්‍රීඩිකාව. මේ ආසියාවේ අංක 1 ක්‍රීඩිකාවට සහ කනිෂ්ඨ මල්ල ක්‍රීඩිකාවන්ට පළාත් සභා ක්‍රීඩාංගණයෙන් වෙන අසාධාරණයක් ගැන කතා කරන්න ඇත්තටම මේ අවස්ථාව අපි උදා කරගත්තේ. පසුගිය දිනක මෙම ක්‍රීඩිකාව පළාත් සභා ක්‍රීඩාංගණයේ ක්‍රීඩා පුහුණු වීම කටයුතු වලට සහභාගී වෙද්දී මෙයාට රුපියල් 30ක මුදලක් අය කරනවා. ඇත්තටම ක්‍රීඩාංගනේ පැයකට ක්‍රීඩාංගනේ ලබා දෙන්න එක අවස්ථාවක මෙයාට රුපියල් 30 නැතුව සිකියුරිටි එකෙන් අපේ තරුෂි ක්‍රීඩිකාව ඒ අවස්ථාවේදී ක්‍රීඩාංගනේ ලබා නොදී තිබු අවස්ථාවක් තිබ්බා. මෙම ක්‍රීඩාංගනය ආරම්භ කරපු අවස්ථාවේ සිට ජාතික මට්ටමේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණු වීම කටයුතු සඳහා නොමිලේ ලබා දුන්නු ක්‍රීඩාංගනයක්. ඒක ඇත්තරම මේ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා වෙනම කනිෂ්ඨ මට්ටමේ ඉන්න ක්‍රීඩිකාවන්ට අවස්ථාවක් ලබා කනිෂ්ඨ මට්ටමේ ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියට ගැනීමට අවස්ථාවක් ලබා දීම සඳහා නොමිලේ ලබා දුන්නා. හැබැයි ඔබතුමන්ලා දන්නවා ගම්පල ක්‍රීඩාංගණය මේ වෙනකොට
ගම්පල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මේ වෙනකොට මුදල් අය කරන්නේ. ඒ වගේම නාවලපිටිය ක්‍රීඩාංගණය ඉතා මුදල් අය කරන්නේ. බෝගම්බර ක්‍රීඩාංගණය මුදල් අය කරන්නේ ඇත්තටම මුළු දවසටම රුපියල් 20ක් වගේ මුදලක්. ඒ වගේම සුගතදාස ක්‍රීඩාංගණය මොන්රෝ ඔය සින්තටික් ට්‍රැක් එකක් තියෙද්දිත් නොමිලි රුපියල් 20ක මුදලකට තමයි ක්‍රීඩාංගණය ලබා දෙන්නේ. හැබැයි අපේ කනගාටුකර ගැටලු තමයි දැන් නැවත පැමිණ සිටින මේ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පැයකට රුපියල් 30ක වගේ මුදලක් අය කරනවා. හොඳම අවස්ථාවක් තමයි ඇත්තටම මතුවෙන මේ ක්‍රීඩිකාව එක අවස්ථාවක මේ රුපියල් 30ක් නැතුව මේ ක්‍රීඩාංගණයෙන් ඇතුල් වෙන්නේ නැතුව එක දවසක් මේ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු කරන්න දීලා තිබුණේ නැහැ. මේ වන විට මහනුවර දිස්ත්‍රික්කය තුල මීට 400 ධාවනපත හතරක් තිබෙනවා. එතකොට ගම්පල සහ නාවලපිටිය නගර සභාව දෙකකින් ක්‍රියාත්මක කරන ක්‍රීඩාංගණ දෙකම සියලුම ක්‍රීඩාවන් සඳහා නොමිලි ලබා දෙන්නේ. ඒ වගේම තමයි සුගතදාස ක්‍රීඩා අධිකාරිය මගින් පාලනය වෙන බෝගම්බර ක්‍රීඩාංගණය සියලුම ක්‍රීඩාවන් සඳහා දිනකට රුපියල් 20ක මුදලක් කාය වර්ධන සහ සියලු දේවල් වලට දිනකට රුපියල් 20ක් තමයි ලබා ගන්න. හැබැයි මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතේ ක්‍රීඩා සංවර්ධනය සඳහා ක්‍රීඩා සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක වෙන දිගන ක්‍රීඩාංගණයේ නමුත් නවක ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා ජාතික කනිෂ්ඨ සහ ජාත්‍යන්තර මේ සියලු දෙනාගෙන්ම මුදල් අය කරගෙන තමයි ක්‍රීඩාංගණය ලබා දෙන්නේ. පැයකට රුපියල් 30ක වැනි මුදලක් ක්‍රීඩාංගණයේ පුහුණු කටයුතු සඳහා ලබා ගන්නවා. එතකොට මේ ක්‍රීඩකයෙකුට ක්‍රීඩක ක්‍රීඩිකාවකට දිනකට පැය 4ක් උදේ හවස ක්‍රීඩා පුහුණුවීම් කරොත් දවසකට 120ක විතර මුදලක් යනවා. ඒ වගේම තමයි ලංකාවේ කොහෙවත් අය කරන්නේ නැති මුදලක් කාය වර්ධන සඳහා පැයකට රුපියල් 300ක් වගේ මුදලක් අය කරනවා. පිටරයක්වත් කණ්ඩ අමාරුවෙන් ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් 5000ක විතර මුදලක් ක්‍රීඩා පුහුණුවීම් කටයුතු ක්‍රීඩාංගණයට පවක් ගෙවන්න උනොත් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. මේ தත්ත්ව නිසා ඇත්තරම ඩිරිසි එතකොට හර්ෂ චාමිනි තරුෂි වගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාම වගේ ක්‍රීඩාව වෙන සමුගන්න වගේ අවස්ථාවකට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මම කතා කරලා කිව්වා අයියා මේ අපි වෙන පළාතකට දුවනවා මධ්‍යම පළාතෙන් අපිට මේ විදිය මේ සහනයක් ලැබෙන්නේ නැති නිසා කියලා. පසුගිය දා පැවතුනා මෙම ක්‍රීඩාංගණයේදීම මධ්‍යම පළාත් මල්ල ක්‍රීඩාවල අපි ගිහින් ඉඳ බලන්න අපිට පුදුම හිතුණා එක ඉසව්වකට ළමයි ඉදිරිපත් වෙලා තිබ්බේ 6කට අඩුයි. නමුත් පෙර වසරවල ගත්තාම ඉතාම අධික ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් එක ඉසව්වකට ඉදිරිපත් වුණා. නමුත් රුපියල් ලක්ෂ 20ක විතර මුදලක් මෙම ක්‍රීඩා තරඟ සඳහා වියදම් කරලා තිබුණා. මධ්‍යම පළාත් මල්ල ක්‍රීඩාවල පෙර තිබුණා මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩාවල. හැබැයි ඒ ක්‍රීඩාවල සඳහා ජාතික ජාත්‍යන්තර මට්ටමේ ඉන්න කිසිම ක්‍රීඩක ක්‍රීඩිකාවකට දැනුවත් කරලා තිබුණේ නැහැ එම ක්‍රීඩාවලට සහභාගී වෙන්න. ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මධ්‍යම පළාත් මල්ල ක්‍රීඩාවලට සහභාගී වෙන්න අවස්ථාවක් ඉල්ලපු අවස්ථාවේදී මේ කිසිම ක්‍රීඩක ක්‍රීඩිකාවකට මධ්‍යම පළාත් මල්ල ක්‍රීඩාවලට සහභාගී වෙන්න අවස්ථාව ලබා දීලා නැහැ. මේ තමයි ඇත්තටම මධ්‍යම පළාතේ මල්ල ක්‍රීඩාවේ තියෙන තත්ත්වය. මේ වෙන විට වගකීමම් කියන්නේ මධ්‍යම පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම පළාතේ ක්‍රීඩා වෙනුවෙන් මේ වෙන විට කිසිම දෙයක් කරලා නැහැ. මම තර්ෂි කරුණාරත්න. මම තමයි දැනට මීට 400 ජාතික කනිෂ්ඨ වාර්තාවේ හිමිකාරීත්වය දෙන්නේ. ඒ වගේම ඊයේ නිමාවටපත් වුණ ජාතික පාසල් මල් ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව මම. ඒ වගේම මීට 400 වෙන දෙකම නව තරඟ වාර්තා පිටවන්න මට පුළුවන් වුණා. මට ඉදිරියගෙන ලොකු ඉලක්කයක් තියෙනවා. මට මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ඔලිම්පික් මෙඩලයක් ගේන එක. ඒ වෙනුවෙන් මම පියවරෙන් පියවර ට්‍රේනිං කරගෙන යනවා.
මටම ගිය අවුරුදු දෙක තුන තුළදීම හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජගත් ගීතිස ලොකු සහයෝගයක් ලබා දුන්නා මගේ ක්‍රීඩා පුහුණුවෙන් කටයුතු කරගෙන යන්න ක්‍රීඩාංගණේ ලබා දීලා ලොකු සහයෝගයක් ලබා දුන්නා ඒ වෙනුවෙන් එතුමාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා එතුමන් නිසා තමයි මට ජාතික අනිෂ්ඨවාත දෙකම පිළිටවන්න පුළුවන් වුණේ ඒ තවසනාවන් දෙලෙස දැන් මට ඒ සියලු පහසුකම් නැතිලා ගිහිල්ලා තියෙනවා දැන් අලුතින් පත්වලා තියෙන ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා යටතේ මට සියලු පහසුකම් නැතිලා තියෙනවා ක්‍රීඩාංගණයේ පුහුණුවෙන් කටයුතු කරන්න කිසිම පහසුකමක් නැහැ දැන් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගයට සතියක් විතර තියද්දි මම ක්‍රීඩාංගණයට යද්දි මම වෙනදට යන්නේ වලල ටීම් එකත් එක්ක එතකොට මම සල්ලි ගන්න එදත් මම හිතුවේ අපේ ටීම් එක ඇවිල්ලා ඇති කියලා ඒ නිසා මම ගන්න සල්ලි තිබෙන ඒ වෙලාවේ ඉස්කෝලේ තියෙන නිසා මම හදිසියේ සල්ලි තිබෙන ඒ වෙලාවේ ඒ නිසා මම ආජ්‍යා ක්‍රීඩාංගණය ඇතුළේ හිටියේ එයාගෙන් ඉල්ලලා ගෙනල්ලා දෙන්නම් කියද්දි එයා මට පරිසවචනයෙන් සිකියුරිටි කෙනා මට පරිසවචනයෙන් බැලලා ක්‍රීඩාංගණයෙන් එළියට දැම්මා මම ගොඩක් මානසිකව වැටලා හිටියේ ඒ නිසා මගේ සර් තමා මාව ආයෙත් මොටිවේට් කරලා ඔන්ලයින් මීට් එකට යව්වේ ඒ නිසා මම කොහොම හරි මේ අභියෝග මැද්දේ ඔන්ලයින් මීට් එකේ නව තරගවත්තා දෙකකුත් දක්ෂතුන් ක්‍රීඩිකාවත් එන්න මට පුළුවන් මේ වගේ ගොඩක් බාධාවත් එහෙම මටත් මගේ අයියටත් මේ වගේ ගොඩක් ක්‍රීඩකෙන්ද ක්‍රීඩාවෙන් සමුදෙන්න සිදුලා තියෙනවා මම තනුෂි කරුණාරත්නගේ අම්මා ඉතින් ඇත්තටම මේ දවස්වල හිතට ගොඩක් සතුටුයි මගේ දුව පාසල් සමස්ත ලංකා ජාතික මල් ක්‍රීඩා සූරතාවේ දක්ෂතම ක්‍රීඩිකා වුණා ඇය ඇත්තටම හදවතින් හිත හයිය දරුවෙක් ගෑනු දරුවෙක් ඉතින් මට මේ මීට් එකට ඉස්සෙල්ලා සතියේ මේ සිදුවීම වුණේ මේ දිගන ග්‍රවුන්ඩ් එකේ එදා බදාදා දවසක් මෙයාගේ සික්ස් හන්ඩ්‍රඩ් තියෙන දවස එදා උදේ කියලා ආවේ මම අයියත් එක්ක හොඳටම බෙස්ට් ටයිමින් දුවනවා කියලා උදේ පාන්දර පහට ගෙදරින් ආවේ ඉතින් පහට මෙයා අයියට පොඩ්ඩක් පරක්කු වුණා මෙයා ඇද්දි අයියා ඉස්සර වුණා ඉතින් ඒ ඇවිල්ලා ගේට්ටුවෙන් යද්දිම සිකියුරිටි එක්කෙනා ඒ ළමයෝ මෙහෙනවා කොහෙද යන්නේ මේ ටිකට් ගන්නවා අරකයි මේකයි කියලා. ඊට පස්සේ මෙයා කොහොමත් සංවේදී කෙනෙක් කවුරු හරි චුට්ටක් බැන්න ගමන් ඇඬෙන කෙනෙක් අඬාගෙන අයියට ගිහිල්ලා කියලා මේ අරයා මට මෙහෙම කිව්වා රුපියල් 30ක් ගේන්න කිව්වා කියලා. ඊට පස්සේ අපේ පුතා ගිහිල්ලා කතා කරද්දි තමයි ඒගොල්ලන් මේ හමුදාවට එහෙම කෝල් කරලා ගොඩ විනාශයක් වෙලා මේ දෙන්නම ගෙදර ආවා ඉතින් අඬාගෙන. ඒ ඇවිල්ලා ඉතින් ගෙදර සෑහෙන ෆයිට් කරා ආයේ මම දුවන්නේ නැහැ මීට් එක ලබන සති සඳුදාද කොහෙද යන්න ඕනේ ඉතින් සෑහෙන්ට ඇඬුවා මම ආයේ කරන්නේ නැහැ මට දුවන්න බෑ මට ඕනේ නැහැ මේවා මේ බොරුවට දුවන්නේ සිකියුරිටි කාර්යොත් අපිට මෙහෙම කතා කරන්න කියලා ඒ වගේ මේ ගොඩක් දුකෙන් හිටියේ ඇත්තටම ඉතින් මගේ දරුවට මේ ඔතන විතරක් නෙමෙයි අසාධාරණුයි හැමදාම හැම ක්‍රීඩකෙක් විතර හිත හයියයි මේ හිත හයිය නිසා මේ ළමයා ඒව දරාගෙන ගියාට ඉස්කෝලේ ළමෙක් තාම ඉතින් ඒ මනුස්සයාටත් ඒ සිකියුරිටි එක්කෙනාටත් මේ වගේ දරුවෝ ඇති ඉතින් මං අහන්න යන්න හැදුවේ ඒ වෙලාවේ ඇයි මෙහෙම කතා කරේ කියන මේගොල්ලන් දුන්නේ මේගොල්ලන් හරි නිහතමානී ළමයි මේ මාධ්‍යයට උනත් කතා කරනවට කැමති නෑ ඇත්තටම මම කතා කරනවට කොහොමත් කැමති නෑ ඒගොල්ලන් ඉතින් මගේ ළමයිගේ දක්ෂතා දැකලා මම සතුටු වෙනවා මිසක් වෙන කිසිම මේ ලාභ ප්‍රයෝජනයක් නෑ ඇත්තටම ඒ වුණාට ඇඟේ තියෙන දක්ෂතාවයත් එක්ක මෙයාලට ලැබිලා ඉන්න සර්ලත් එක්ක ක්‍රීඩාව අතාරින තත්ත්වයේ එහෙම තිබුණත් මේ සමස්ත ලංකා ක්‍රීඩාවලිය දක්ෂතම ක්‍රීඩිකා වුණා ඉතින් මට බොහොම සතුටුයි මේ මම බලාපොරොත්තු වෙනවා ඉතින් අපිට එහෙම කරපු අයට සාධාරණේ අපිට ඉෂ්ට වෙයි කියලා මම හිතනවා විශේෂයෙන් මේ වෙනකොට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ලෝක සූර්තා තරගාවලි දෙකක් තරුසි කර්මාවතුන් නියෝජනය කරා
ඒවගේම හර්ෂ කරුණාත්මත් ලෝක සූරතා තරගාවලියක් නියෝජනය කරා ඒවගේම ආසියානු තරගාවලියකදී පදක්කම් ලාභී කැටියට හර්ෂ කරුණාත්ම සඳහන් කරන්න පුළුවන් ඒවගේම දැනට ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර ආසියාවේ මීටර් 800 අංකයක ක්‍රීඩිකාව හැටියට තර්ෂ කරුණාත්ම මගේ දුව හඳුන්වන්න පුළුවන් ඒවගේම ලෝකයෙන් ශ්‍රේණිගත කිරීමේ අනුව පසුගිය කාලයේදී මම දැක්කා එක් පත්‍රයක මම හින්දුතු මාධ්‍ය ලෝකයේ හතරවෙනි තැනට තර්ෂ කරුණාත්ම සිටියේ ක්‍රීඩිකාවක් හැබැයි මේ වෙනකොට අද අප රටේ මල්ල ක්‍රීඩා ශාස්ත්‍රයේ විශේෂයෙන් මධ්‍යම පළාතේ ක්‍රීඩා ක්‍රීඩිකාවන්ට වෙලතින ඉරණම් පිළිබඳව මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ පිළිබඳව ඇත්තටම ගරු ක්‍රීඩා මාත්‍යතුමාගේ ඉඳලා පහළ ශාස්ත්‍රඥ නිලධාරි දක්වා එතුමන්ලගේ අවධානය යොමු කරන්න ඕනේ විශේෂයෙන් පසුගිය තරගාවලියේදී තර්ෂ කරුණාත්ම ක්‍රීඩිකාව සමස්ත ලංකා ජාතික මල්ල ක්‍රීඩා තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩිකාවකට පත් වෙලා තියෙනවා ඒ වගේම මධ්‍යම පළාතේ මේ රටම නියෝජනය කරන ක්‍රීඩා පාසලක් හැටියට වල්ලේ රත්නායක මධ්‍ය විද්‍යාලය අපිට සඳහන් කරන්න පුළුවන් වල්ලේ රත්නායක මධ්‍ය විද්‍යාලයේ සියලුම ක්‍රීඩිකාවන් සඳහා මා හිතන්නේ අපේ රටේ ඉන්න විශේෂ පුහුණුකරුවෙක් හැටියට සුසන්ත ප්‍රනාන්දු ගුරුතුමා තමයි යටතේ තමයි අපි දරුවෝ අද මේ වෙනකොට පුහුණුවෙන් කටයුතු කරන්නේ අපේ මේ දරුවෝ පුහුණුවෙන් කටයුතු මා හිතන්නේ පසුගිය අවුරුදු කීපයක් තුළදී ලෝක කොරෝනා වසංගතයේ තිබුණු අවස්ථාවක දිගන ක්‍රීඩාංගයේ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා ඇත්තටම දැන් අද මේ තත්ත්වයට අපේ දරුවෝ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ඒ කුසලතා වර්ධනය කරගෙන තිබෙන්නේ එතුමාලා එදා මුළු රටේම ගම් මහතන් ක්‍රීඩා පිටි වහලා තියෙන අවස්ථාවක අපි මධ්‍යම පළාතේ ක්‍රීඩකයන් ගැන උනන්දුවෙන් කටයුතු කරපු ක්‍රීඩා අධ්‍යක්ෂකවරිය තමයි හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා විශේෂයෙන් මේ හැමදාමත් වෙන අසාධාරණකම් වලට නිහඬව මේ තාත්තා කෙනෙක් හැටියට මම ජීවත් වෙන්නේ අතරම ත්‍රියෝදරි කැටිතම මම ජීවත් වෙන්නේ අද අපේ පවුල නඩත් වෙන්නේ ඒ වගේම මේ දිගන ප්‍රදේශයේ ක්‍රීඩා පුහුණු කටයුතු සඳහාම කුලියට අපි නැවතිලා තමයි අපි පුහුණු කටයුතු කරන්නේ මගේ බිරිඳත් මගේ දරුවත් අපි ඔක්කොම දිගන ප්‍රදේශයේ කුලියට ඉන්නේ නිවසක එතකොට මේ වගේ අවස්ථාවලදී මේ වගේ අසාධාරණකම් වෙනවා අතරම ඒ පිළිබඳ අවධානය යොමු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේ වෙනකොට අපේ ජීවන රටාව ඉතාමත් මේ රටේ තිබෙන තත්ත්වයක් එක්ක බොහොම අමාරුවෙන් තමයි අපි රැකියාව කරගෙන යන්නේ මම ත්‍රිවිල් රියදුරේ කැටියට කටයුතු කරන්නේ මේ පවුල අත්‍තරම නඩත්තු කරන බෑ ක්‍රීඩාවටත් මේ වගේ තත්ත්වයක් අද ඉරණම උදාපත් වෙලා තියෙනවා